යාල තාහමත් කුවේට් අපි චැනල්ල සුපක්‍රයිප් කල නැත්තං මෙ දැම්මයි එක සපස්ක්‍රයිප් කල බෙල්ලයි කන්නක ලික් ජනිමස දාහතර වන දව් දෑසන හතරට සංචාරණ සීම ඉවත් කරන බවත් ජනිමස දාහත්‍ර වෙන්දායිෙන් පසුව සංචාරණ සීමමාා දීර්ග කිරීමට මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව යු දහමුදාපතිවරයා දැනුම්දේ දෙදස් විසියක වර්ෂයයේ මුල සිත මේ දක්වා මද්‍රවය භාවිතා කළ හා මද්‍රව්‍ය සංකේතා බාග ආරසිය පනස් දෙනෙකු පමණ රටින් නිර පාහැරීමට කටයුතු කර ඇති බව කවෙට් රජය දැනුම්දී තිබේ. මීට අමතරව මෙතෙක්කාලයක් බුරා මද්‍රවය සම්බන්ධ නඩුවලට සම්බන්ධ පුද්ගලයන් හදදාහක් පමණ එකම කාලයක් තුළ පිටුහල් කර ඇති බවද අන්තරායක මද්‍රවය පාලන දෙපාතුමින් තුවස් ප්‍රකාශ කලා ම පියවරගනුලා බන්නේ පිටුවහල් කන ලද බොහෝ දෙනා අත්ත ඩංගුවට ගෙන ඇත්තේ. ඉතා කුඩාපාරිමානයේ මද්‍රාවය සමඟවීම නිසා පාමණක් බවය එම දෙ පාර්තුමේන්තුව වැඩිදුරටත් පැවසුවේ. ඕන් බොහෝ දෙනා නිදොස් කොට නිදහස් කළ හැකින මුත්රටේ ජනතවා රක්ෂා කිරීම සඳහා ඕන් පිටුවහල් කිරීම සුදදුසු භව එම දෙ පාර්තුමේන්තුව වැඩිදුරටත් දැන්විය. උපුඩා ගැනීම කුව් හෙඩ headlineයින්ස්. ුදේශයේ කරෝණාව සංගතය හේතුවෙන් ලබා දෙන ඇස්ට්‍රාසිෙනකායන්නත පසුගිය දින කීපය තුළ ප්‍රමාද වුවද නැවතත් හෙට දින සිට එම එන්නත ලබාදීමට කුවට් රජය විසින් කටයුතු කන්න බව කුවට් රජයවිසින් නිවේදනය කර තිබේ. එන්නත ලබාදීම ප්‍රමාදවීමට හේතුව පරීක්ෂණ සඳහාසිදුවක් බවයි කුවේට් රජය පෙන්වාදී ඇත්තේ. අනුව නැවතත් එන්නත් ලබාදීමේ ක්‍රියාවලිය සිදුවෙන අතර පෙර පැවති ක්‍රමේදයට අනුව ඔබගේ ජංගම දුරකන්තනයට ලැබෙන ස්MS පණිවිඩක් මාර්ගෙන් ලියාපදිංචිවීමෙන් පසු ලබා දෙන දිනේදී එන්නට ලබා ගනීමේ හැකියාව ලැබෙනු ඇතවැනිවු සුම්පුවත් නිරන්තරය දැනගැනීමට සබ්්‍රයිබ් කරන්න අපේ චැනල් එක.